ගොඩක් ස්ටාර්ට්අප්ස් ලෝකයේ බැලුවොත්ේම අසාර්ථක වෙන්න එක හේතුවක් තමයි ඒගොල්ලන් පාරිභෝගිකයාගේ සිතුම් පැතුම් ගැන හරියට අවබෝධ කරගන්න නැතුව භාණ්ඩයක් හෝ සේවාවක් ඒගොල්ලන්ගේ පිටු මතයට මාකට් එකට ගෙනල්ලා ඒක අලෙවි කරන්න try කරන්නේ. සමහර ස්ටාර්ට්අප්ස් අපි දැකලා තියෙනවා මාකට් එකට එන්ට වෙලා මාස කීපයක් ගියාම තමයි ඒගොල්ලන්ගේ වෙබ් අඩවිය එළියට දාන්නේ. මං හිතන්නේ එහෙම ගියොත් එම සමාජලට මේ ගේම් එක ටිකක් පරක්කු වැඩි කියලා අලෙවිකරණය වැඩි කරගන්න. ගොඩක් වෙලාවට ස්ටාර්ට්අප් ඕනර්ස්ලා කරන්නේ ඒගොල්ලන් හොඳ බිස්නස් ප්ලෑන් එකක් හදාගන්නවා. මොඩල් එක ඒගොල්ලන් හරියට identify කරලා තියෙනවා. හැබැයි කවදාකවත් බිස්නස් එක review කරන්නේ නැහැ. ඔය කඩලයකට කස්ටමර් දුන්නොත් chance එකක් taste කඩල එක ඒගොල්ලන්ට ඕන විදිහට හදාගන්න. ඊට පස්සේ ඒක ගොට්ටක දාන්න නැතුව නැත්නම් බෑග් එක දාගන්න නැතුව පොෆල් කෝන් එක කරන් යන්න. එතන ටිකක් සුපිරි ලෙවල් එකක positioning එකක් එනවා. අන්න එහෙමයි අපි පාරිභෝගිකයාට අගේ එකතු කරන්නේ. මොකද අර සුපිරි වර්ගයේ BMW කාරි Mercedes එකක ඉන්න පුද්ගලයා සමහරලාට පොඩ්ඩක් බහින්න කැමති නැහැ ඒ පොඩි ස්ථානයෙන් මේ කඩල ගොට්ටක් අරන් යන්න. රහ කොම වෙතත් සිම්පල් බුක්ස් අපිට ආපු දුරගතන ඇමතුම් බලනකොට ගොඩක් අය අපිට කියපු දෙයක් තමයි මේ පහුගිය කාලේ තිබ මේ කන්ඩිෂන් එකත් එක්ක ගොඩක් ආයතනවල සේල්ස් සෑහෙන දුරට අඩු වෙලා තියෙනවා. තව පිරිසක් ඉන්නවා එක තැනකින් එහාට ඒගොල්ලන්ගේ සේල්ස් ඒගොල්ලන්ට වැඩි කරගන්න බෑ. ඉතින් සිම්පල් බුක්ස් අපි කල්පනා කරා බිස්නස් එකක් කරන කෙනෙක් ස්ටාර්ට්අප් ඕන කෙනෙක් විදියට කොහොමද ඔයාගේ ආයතනයේ සේල්ස් ටික වැඩි කරගන්නේ. ඉතින් මෙන්න මේක ගැන අපි එඩියුකේට් කරන්න ડોક્ટર නිර්මාල් ඩි සිල්වා අද සිම්පල් බුක්ස් channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතාමත් කෙටියෙන් ડોક્ટર නිර්මාල් ගැන කියනවා නම් award winning business leader කෙනෙක්, entrepreneur කෙනෙක්, investor කෙනෙක්, public speaker කෙනෙක්, co-founder කෙනෙක්, CEO කෙනෙක් වෙනවා. එවගේම banking, agriculture, food and beverage, tech, education, investment, digital entertainment කියන ශේෂ්ත්‍ර ගණනාවක ආයතන ගොඩක board member කෙනෙකුත් වෙනවා. එවගේම ITN නාලිකාවේ විකාශනය වුණු ඇත්පවුර වැඩසටහනේ මෙන්ටර් කෙනෙක් විදිහටත් ડોક્ટર නිර්මාල් ඔයගොල්ලෝ දැකලා ඇති. ඉතින් ඔයා වගේම ගොඩක් ස්ටාර්ට්අප් ඕනර්ස්ලාගේ බිස්නසස් වලට මෙන්ටර් කරලා තියෙන, ගයිඩ් කරලා තියෙන කෙනෙක් විදිහට, ගයිඩ් කරලා තියෙන බිස්නස් ලීඩර් කෙනෙක් විදිහට කොහොමද ස්ටාර්ට්අප් එක, බිස්නස් එක සේල්ස් වැඩි කරගන්නේ? කොයි වගේ දේවල්ද අපිට කරන්න පුළුවන්? මේ සම්බන්ධයෙන් හැම දෙයක්ම අපි අද ડોક્ટર නිර්මාල් ගෙම්ම මේ වීඩියෝ එකෙන් අහලා බලමු. අපි දැන් අර සේල්ස් මල්ටිප්ලයි ගැන කතා කරන කලින් මේක මේ ස්ටාර්ට්අප් ඕන කෙනෙක් බලනවා නම් අලුතෙන් පටන් ගත්ත එකක් හරි ෆස්ට් 10 කස්ටමර්ස් මේක අරගන්න කොයි වගේ දේවල්ද අපිට කරන්න පුළුවන්? ඊට පස්සේ අපි මල්ටිප්ලයි ගැන කතා කරමු. ඔව් හොඳ ප්‍රශ්නයක්. ඉතින් ෆස්ට් 10 කස්ටමර්ස්ලාව හමා යන්න කලින් අඳුරගන්න කලින් අපේ පාරිභෝගිකයා කවුද කියලා අපි අඳුරගන්න ඕනේ. පාරිභෝගික කණ්ඩායම් ඒ කියන්නේ මාක් segments, customer segments ටික මොකද්ද කියලා අපි හරියටම අඳුරගන්න ඕනේ. ඒක තමයි අපි ප්‍රථමයෙන්ම කරන්න ඕනේ. දෙවෙනි කාරණේ ඇවිල්ලා අපිට පළවෙනි කස්ටමර්ස්ට 10 හොයාගන්න ඇවි. අපි හොඳ සමීක්ෂණයක් කරන්න ඕනේ අපේ පාරිභෝගිකයන් ගැන. මාකට් රිසර්ච් එකක්, කස්ටමර් රිසර්ච් එකක් අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ අපේ ප්‍රථම කස්ටමර්ස්ලා 10 දෙනාව හමා යන අවස්ථාවේ. දෙවෙනි කාරණේ තමයි අපිට පුළුවන් වෙන්න ඕනේ මේ කස්ටමර්ස්ලාගෙන් ඩෙන්ටිෆයි කරන්න අපිට කොපමණ කස්ටමර්ස්ලා ප්‍රමාණයක් ඉන්නවද කියලා දිගින් දිගටම අකණ්ඩව අපිට ව්‍යාපාර අවස්ථා ලබා දෙන්න පුළුවන්. මාකට් ඔපචුනිටිස් ලබා දෙන්න පුළුවන්. මොකද අපි ප්‍රථමයෙන්ම ෆෝකස් කරන්න ඕනේ එතනට. මොකද අපි ස්ටාර්ට්අප් එකක් පටන් ගද්දී සමාජලාට අපේ තියෙන බජට් එක අඩුයි. මාකටිං ස්පෙන්ඩ් එක අඩුයි. සමාල්ලාට අපේ තියෙන යටිතල පහසුකම් අඩුයි. එතකොට අපේ තියෙන ශ්‍රමයයි කාලයයි අපි වැය කරන්න ඕනේ. අපි ගොඩක් වෙලාට කියනවා අර 80/20 නිර්ණායකට කියලා, 80/20 රූල් එකට කියලා. ඉතින් ඒ විදියට තමයි අපි මුලින්ම අපේ ප්‍රථම කස්ටමර්ස්ලා හොයාගන්න ඕනේ. ඊළඟට තමයි අපේ දැනටමත් ඉන්නවනම් පාරිභෝගිකයෝ, ඒ නැත්තම් දැනටමත් ඉන්නවනම් අපේ ජාලේ හරි නෙට්වර්ක් එකේ හරි පුද්ගලයන් ඒගොල්ලන්ත් එක්ක අපි සමීපව ඇසුරු කරන්න ඕනේ. ඒගොල්ලන්ගෙන් පුළුවන් තරම් අවවාද අනුශාසනා ඒ වගේම ඒගොල්ලන්ගේ ෆීඩ්බැක් එකක් ගන්න ඕනේ. මොකද අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට පුළුවන් වෙනවා අපිට අලුත් පාරිභෝගිකයන් ගාවට අරන් යන්න අපිව අලුත් පාරිභෝගිකයන්ව හඳුන්වලා දෙන්න.
හතරවෙනි කාරණේ වෙලා අනිවාර්යයෙන්ම තොරතුරු තාක්ෂණයත් එක්ක අපිට පුළුවන් වෙන්න ඕනේ මේ පාරිභෝගිකයන්ව සමීක්ෂණය කරනවට වඩා අර මං කලින් කිව්වට වඩා පාරිභෝගිකයන්ගේ ගති ප්‍රවතුම් නිරීක්ෂණය කිරීමට ඒ ඉවලුවේට් කරන්නත් පුළුවන් වෙන්න ඕනේ කන්සියුමර් බිහේවියර් එක අපිට ඒක ඩෙන්ටිෆයි කරනවා විතරක් නෙමෙයි අපිට පුළුවන් වෙන්න ඕනේ ඉවලුවේට් කරන්නත් ඒ කන්සියුමර් බිහේවියර් මොකද එතකොට අපිට පුළුවන් වෙයි ඒ ඒ පාරිභෝගිකයාට හරියන ඒ උපාය මාර්ගය කස්ටමර් ස්ට්‍රැටජි එකක් යුනික් ස්ට්‍රැටජියක් හැම කස්ටමරටම ක්‍රියේට් කරන්න අවසාන වශයෙන් ප්‍රථම අපේ පාරිභෝගිකයන් 10 දෙනා හොයන්නද්දී ස්ටාර්ට්අප් ෆවුන්ඩර් කෙනෙක් හරි නිර්මාතෘ ගොඩාක් සමීපවම පොසිෂන් කරන්න ඕනේ එයාගේ බ්‍රෑන්ඩ් එක. තමාගේ පෞද්ගලික සන්නාමය ගොඩාක්ම කිට්ටුවෙන් තැම්පත් කරන්න ඕනේ පාරිභෝගිකයාගේ මනස තුල. මේ ගේම් එකේ මේ ෆයිට් එක තියෙන්නේ පාරිභෝගිකයාගේ මනස ඇතුලේ තමාගේ ප්‍රොඩක්ට් එක හරි සර්විස් එක කොහොමද තැම්පත් කරගන්නේ කියන එකයි. පොසිෂන් කරගන්නේ කියන එකයි. මේ කාර්යයන් ටික හරියට කරොත් එම step by step අනිවාර්යයෙන්ම තමාගේ පළවෙනි පාරිභෝගිකයන් 10 දෙනාව හමා යන්න පුළුවන් ඒකලොන්ත් එක වැඩ කරන්න පුළුවන් හැබැයි ප්‍රධානම නිර්ණායකය පළවෙනි 10 දෙනා හොයාගන්න එක නෙමෙයි ඒ 10 දෙනා කොහොමද රැකගන්නේ කියලා කස්ටමර් රිටෙන්ෂන් එක තියාගන්නේ කොහොමද කියන එක තමයි වඩාත්ම වැදගත් දේ හරි මෙහෙම ප්‍රශ්නයක් ආව දැන් ස්ටාර්ට්අප් එකක් කරලා බිස්නස් එකක් කරලා තිනවා ඒගොල්ලන්ගේ සේල්ස් එක දැන් තියෙන තැනට වඩා මල්ටිප්ලයි කරගන්න එක නම් අරමුණ ඒක තීරණාත්මක වෙන ආයතනයේ ප්‍රධානම සාධකය මොකක්ද මං හිතන්නේ මුලින්ම අරමුණ පැහැදිලි වෙන්න ඕනේ මොකද්ද අපි සාක්ෂාත් කරගන්න හදන අරමුණ අපි සේල්ස් මල්ටිප්ලයි කරනවා නම් අපි බලන්න ඕනේ අපේ පාරිභෝගිකයාගේ සිතුම් පැතුම් මොනවද පාරිභෝගික අවශ්‍යතා මොනවද ඒ පාරිභෝගික අවශ්‍යතා වලට අපේ භාණ්ඩ සේවා වල සාර්ථක පිළිතුරක් තියනවාද කියන එක එනම් මේගොල්ලන්ව චුක්තිමත් කරන්න පුළුවන්ද කියන එක තමයි අපි මුලින්ම හිතර ගන්න ඕනේ එතකොට මේ සේල්ස් වැඩි කරන්න හරි මල්ටිප්ලයි කරගන්න හරි අපිට වෙළඳපොළක් තියෙන්න ඕනේ පාරිභෝගිකයෙක් තියෙන්න ඕනේ පාරිභෝගිකයාගේ සිතුම් පැතුම් වලට හරියන භාණ්ඩයක් හරි සේවාවක් තියෙන්න ඕනේ ගොඩාක් ස්ටාර්ට්අප්ස් ලෝකේ බැලුවොත් එහෙම අසාර්ථක වෙන්න එක හේතුවක් තමයි ඒගොල්ලන් පාරිභෝගිකයාගේ සිතුම් පැතුම් ගැන හරියට අවබෝධ කරගන්න නැතුව භාණ්ඩයක් හෝ සේවාවක් ඒගොල්ලන්ගේ හිතු මතයට මාකට් එකට ගෙනල්ලා ඒක අලෙවි කරන්න ට්‍රයි කරන එක. අන්න ඕක තමයි ප්‍රධානතම ලක්ෂණයක් වෙන්නේ ඕනම ජාතියේ ස්ටාර්ට්අප් එකකට ඒක සුළු අමදි පරිමාණ ව්‍යවසායකයෙක්ගේ ස්ටාර්ට්අප් එකක් වෙන්නත් පුළුවන්. නැත්නම් ලොකු ව්‍යාපාර වලටත් මේ ප්‍රශ්නේ ගැටලුව අපි දැකලා තියෙනවා. එතකොට අපිට දැන් සේල්ස් වැඩි කරනකොට ආයතනයේ ඉන්න ටීම් එක සේල්ස් ටීම් එක කොයි වගේද මේගොල්ලන්ගේ දායකත්වය මේකට තියෙන කොහොමද අපි ඒගොල්ලන්ගත් මේකට උනන්දු කරන්නේ ඕනම ව්‍යාපාරයක ප්‍රධානතම සාධකයක තමයි මානව සම්පත. ආයිත් ඒකේ කිසි ගැටලුවක් නැහැ. එතකොට අපේ අරමුණ ඇවිල්ලා අද ව්‍යාපාරයේ තියෙන ස්ථානයෙන් ඉදිරි දැක්මක් ඇතුළ වර්ධනය වීමට නම් grow වෙන්න නම් අපිට අනිවාර්යයෙන්ම අපේ මානව සම්පත හරියටම ඒකාකාරී වල එකම සිතුම් පැතුම් වලින් ඒගොල්ලන්ගේ කුසලතා පරිපූර්ණ වෙලා වර්ධනය වෙලා ඒ අරමුණ කරා යන්න පුළුවන් වෙන්න ඕනේ. ඕනම ව්‍යාපාරයක තමාගේ මානව සම්පත ඒ අරමුණ හරියට දන්නවා නම් ඒගොල්ලන්ට අවශ්‍ය කුසලතා ටික තියෙනවා නම් අනිවාර්යයෙන්ම පාරිභෝගිකයන්ගේ සිතුම් පැතුම් හරහා යෑමට ඒගොල්ලන්ට ලොකු ඉඩ අවකාශයක් තියෙනවා. ඊළඟ කාරණේ තමයි මානව සම්පත කියන එක දිගින් දිගට කුසලතා වර්ධනය වෙන්න ඕන දෙයක්. ගොඩාක් ස්ටාර්ට්අප්ස් වල තියෙන ප්‍රශ්නයක් තමයි ස්ටාර්ට්අප් එකේ ප්‍රධාන නිර්මාතෘ නැත්නම් ෆවුන්ඩර් කියලා කියන එක්කෙනා ගොඩක් වෙලාවට යාගේ තියෙන අදහසක් තමාගේ මානව සම්පතට තමාගේ සේවකයන්ට සේවකයන්ගේ ඉෂ්ට කරන්න හදනවා. හැබැයි ගොඩක් වෙලාවට ලොකු අවධානයක් ફોකස් එකක් නැහැ. ඒගොල්ලන්ව ට්‍රේනින් හා ඩෙවලොප්මන්ට් හරහා නැත්නම් පුහුණු වීම හරහා ඒගොල්ලන්ගේ කුසලතා වර්ධනය කිරීමට. ඉතින් අනිවාර්යයෙන්ම මේක දෙපැත්තක් තියෙන්න ඕනේ. මුලින්ම ඇවිල්ලා අද තියෙන தත්ත්වේ මානව සම්පත අඳුරගෙන ඒකට වර්ධනය කිරීමට පුළුවන් plan එකක් අපි හදා ගන්න ඕනේ. ඊළඟ දේ තමයි මානව සම්පතත් ගොඩාක් වෙලාවට ක්‍රියාකාරීව බලන්න ඕනේ. තමාට පුළුවන් වෙන්නේ කොහොමද කියලා දායකත්වයක් ලබා දෙන්න ව්‍යාපාර ස්ථානය වර්ධනය කිරීම සඳහා. ඊළඟට තමයි ડોක්ටර් දැන් මේ වීඩියෝ එක බලන ස්ටාර්ට්අප් ඕන කෙනෙක් ඇති. සේල්ස් වැඩි කරගන්න බලාපොරොත්තු වෙන ඇති. ඒ වගේ එක්කෙනෙක්ට මේක කරන්න පුළුවන් ක්‍රමසාවෙදි ගොඩක් ඇති. අපිට කීපයක් පැහැදිලි කරන්න පුළුවන්.
ඔව් එක එක ස්ටාර්ට්අප්ස් එක එක ව්‍යාපාර ඒගොල්ලන්ගේ ගති ලක්ෂණ වලින් වෙනස්. ඒගොල්ලන් ඔපරේට් කරන ශාස්ත්‍රය නැත්තම් ඉන්ඩස්ට්‍රි එක වෙනස්. ඒගොල්ලන්ගේ පාරිභෝගිකයන්ුත් වෙනස්. එතකොට අපි මුලින්ම අවධානය යොමු කරන්න ඕනේ සේල්ස් වැඩි කරගන්නවා නම් නැත්තම් අලෙවිකරණය හරහා අපේ තියෙන බාණ්ඩ හා සේවාවල් වැඩිපුර විකුණ ගන්න අලෙවිකරණය කරන්නේ කොහොමද කියලා අපි කල්පනා කරොත් මුලින්ම අපි ඩෙන්ටිෆයි කරන්න ඕනේ නැත්තම් හඳුනා ගන්න ඕනේ දෙයක් තමයි මොකද්ද අද වෙළඳ පොලේ තියෙන හිඩස. අපි ඒකට කියනවා මාකට් ගැප් එක මොකද්ද. එතකොට ඊළඟ දේ තමයි අපි හිතර ගන්න ඕනේ අපේ උපාය මාර්ග මොනවාද? අපේ ස්ට්‍රැටජිස් මොනවාද? පළවෙනියෙන්ම අපි හොඳටම අපේ තරඟකරුවන්ව අවබෝධ කරගන්න ඕනේ. මොකද්ද ඒගොල්ලන්ගේ උපාය මාර්ග? මොනවාගේ ස්ට්‍රෙන්ත්ස්ද ඒගොල්ලන්ට තියෙන්නේ? මොනවාගේ වීක්නසස්ද ඒගොල්ලන්ට තියෙන්නේ? ඕක අඳුනගත්තොත් අපිට අනිවාර්යයෙන්ම තේරුම් ගන්න පුළුවන් අපි මොන විදියටද වෙළඳ පොලේ ක්‍රියා කරන්න ඕනේ කියන එක. ඒක පළවෙනි දේ. දෙවෙනි කාරණේ ඇවිල්ලා අපේ සේල්ස් වැඩි කරගන්න නම් මොමන්ටම් එක වැඩි කරගන්න නම් අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ බාණ්ඩ හා සේවාවල් පුළුවන් තරම් පාරිභෝගිකයාගේ සිතුම් පැතුම් ගාවටම ගෙන්න ගන්න. එතකොට සමාල්ලාට උතන ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් එකක් වෙන්න පුළුවන්, සර්විස් එකේ එන්හාන්ස්මන්ට් එකක් වෙන්න පුළුවන්. මේ ක්‍රියාකාරකම් ටික අපි අනිවාර්යයෙන්ම අවබෝධ කරගන්න ඕනේ. තුන්වෙනි දේ සේල්ස් වැඩි කරගන්න නම් අපි අනිවාර්යයෙන්ම ඔන්ලයින් ප්‍රසන්ස් එකක් තියෙන්න ඕනේ. අපි ඔන්ලයින් තාක්ෂණය පාවිච්චි කරගෙන, තොරතුරු තාක්ෂණය පාවිච්චි කරගෙන අපේ බ්‍රෑන්ඩ් එක, අපේ සන්නාමය අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් විදියට ගේන්න ඕනේ. සමහර ස්ටාර්ට්අප්ස් අපි දැකලා තියෙනවා මාකට් එකට එන්ට වෙලා මාස කීපයක් ගියාම තමයි ඒගොල්ලන්ගේ වෙබ් අඩවිය එළියට දාන්නේ. මං හිතන්නේ ඒම ගියොත් එම සමහරලාට මේ ගේම් එක ටිකක් පරක්කු වැඩි කියලා, අලෙවිකරණය වැඩි කරගන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔන්ලයින් ප්‍රසන්ස් එකක් තියෙන්න ඕනේ. ඊළඟ දේ තමයි තමාගේ සේල්ස් වැඩි කරගන්න නම් අනිවාර්යයෙන්ම තමාගේ ජාලාව නැත්තම් නෙට්වර්ක් එක වැඩි කරගන්න ඕනේ. ඒක පාරිභෝගිකයන්ගේ නෙට්වර්ක් එක වෙන්න පුළුවන්, හවුල්කරුවන්ගේ පාර්ට්නර්ස්ලාගේ නෙට්වර්ක් එක වෙන්න පුළුවන්, තමාගේ සබ්දියාවල් තියෙන නෙට්වර්ක් එකක් වෙන්න පුළුවන්. ඒ නෙට්වර්ක් එක වැඩි කරගන්න අපිට සේල්ස් වැඩි කරගන්න පුළුවන්, නැත්තම් අපිට රෙෆරල්ස් වැඩි කරගන්න පුළුවන්, අපිට හොඳ අවස්ථාවක් ඔපචුනිටි එකක් තියෙනවා. ඊළඟ කාරණේ තමයි අපිට සේල්ස් වැඩි කරගන්න පුළුවන් හොඳම උපාය මාර්ගයක් තමයි අපි සෝෂල් මීඩියා එක, ඩිජිටල් මීඩියා එක හරියට පාවිච්චි කිරීම. ගොඩක් අය හිතනවා ඩිජිටල් මීඩියා කියන්නේ සෝෂල් මීඩියා කියන එක කියලා. මුලින්ම අපි ඒකේ වෙනස හරියටම අඳුරගන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි අපි ඩිජිටල් තාක්ෂණය හරහා යනවා නම් පාරිභෝගිකයාට කතා කරන දේ, පාරිභෝගිකයන්ට තමාගේ ප්‍රොඩක්ට් එක පොසිෂන් කරන විදිය අපි හරියටම තේරුම් ගන්න ඕනේ. ගොඩක් අය හිතන දෙයක් තමයි අපිට පුළුවන් කියලා ප්‍රොඩක්ට් එකක් අරගෙන, හොඳ ෆොටෝ එකක් අරගෙන Facebook එක හරහා ඇඩ් එකක් පෝස්ට් කරොත් එහෙම එතනින් අපිට සේල්ස් වැඩි කරගන්න පුළුවන් කියලා. එහෙම බෑ. අපි අනිවාර්යයෙන්ම දත්ත මත, ඒ කියන්නේ data මත driven approach එකක් තියෙන්න ඕනේ අපි social media, digital media හරහා යද්දි. අවසාන වශයෙන් අපිට සේල්ස් වැඩි කරගන්න පුළුවන් තවත් උපාය මාර්ගයක් තමයි අපේ තියෙන අපේ කණ්ඩායමේ අපේ ටීම් එකේ ඉන්න අයගේ අදහස් අරගෙන දිගින් දිගටම පාරිභෝගිකයත් එක්ක කතා කරලා පාරිභෝගිකයාගේ අදහස් අරගෙන ඒකට හරියන විදිහේ උපාය මාර්ග හදා ගැනීම. මොකද අපිට සේල්ස් වැඩි කරගන්න බෑ අපේ පාරිභෝගිකයන්ගේ ඉදිරි කාල පරිච්ඡේදයේ තියෙන සිතුම් පැතුම් ගැන හරියට දන්නේ නැත්තම්. මේකට මම සුළු උදාහරණයක් ගන්නම්. COVID-19 වසංගතයට කලින් රුපියල් 15,000ක් උපයපු පාරිභෝගිකයෙක් ඉන්නවා නම් ඒ රුපියල් 15,000 වියදම් කරපු විදියයි COVID-19 වසංගතයෙන් පසුව ඒ 15,000ම වෙනස් කරගෙන වියදම් කරන විදියයි බැලුවොත් එහෙම ගොඩාක්ම හාස්පසින්ම වෙනස් විදිහකට තමයි ඒගොල්ලන්ගේ වියදම් රටාව තියෙන්නේ. ඉතින් අපි COVID-19 වසංගතයට කලින් උපාය මාර්ගයක් හදලා දැන් ඒ උපාය මාර්ගය දැනුත් පාවිච්චි කරන්න යනවා නම් අනිවාර්යයෙන්ම අපිට අලෙවිකරණය කිරීමේදී ලොකු ගැටලු වලට මුහුණ පාන්න වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම අපි පාරිභෝගිකයත් එක්ක කිට්ටු වෙන්න ඕනේ. පාරිභෝගිකයත් එක්ක දිගින් දිගටම කතා කරන්න ඕනේ. පාරිභෝගිකයාගේ සිතුම් පැතුම් දැනගන්න ඕනේ. නම්‍යශීලීව ෆ්ලෙක්සිබල් විදියට අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ ව්‍යාපාර ආකෘතිය, බිස්නස් මොඩල් එක වෙනස් කරගන්න අලෙවිකරණයේ විශිෂ්ටයන් වන්න. ඊළඟ තමයි දැන් මෙහෙම ප්‍රශ්නයක් ආව. දැන් ඔය සේල්ස් ටික වැඩි කරගන්න ටීම් එකයි ස්ටාර්ට්අප් ඕන එකතුල වෙටි කරා කියමුකෝ. ඊට පස්සේ දවස් කරට ගමන් ලීඩ්ස් කෝල්ස් ඔක්කොම ඉන්න පටන් ගන්නවා. එතකොට දැන් කන්ඩිෂන් එක වෙනස් වෙනවා. කොයි වගේ චේන්ජස්ද අපි ගේන්න ඕනේ මේක වෙනකොට?
අනිවාර්යයෙන්ම එතකොට අපි අපේ ව්‍යාපාරයේ ව්‍යුහය ස්ට්‍රක්චර් එක ගැන බලන්න ඕනේ. මොකද ඔය ලීඩ්ස් ජෙනරේට් වෙන්නේ එද්දී, ඉන්ක්වයරිස් එද්දී ෆස්ට්ම අපිට පුළුවන් වෙන්න ඕනේ මේ ඩේටා ටික එකතු කරගන්න. ඊට පස්සේ මේ ඩේටා වලින් අපිට පුළුවන් වෙන්න ඕනේ ඕක විශ්ලේෂණය කරලා එහෙම නැත්නම් ඇනලයිස් කරන්න. එතකොට අපිට අනිවාර්යයෙන්ම තාක්ෂණය ගැන හිතන්න වෙනවා. මොකද පාරම්පරික සම්ප්‍රදායික විදියට මේවා එක්සෙල් ෂීට් වල විතරක් තියාගෙන ඉඳ ගියොත් එහෙම සමාල්ලාට වැදගත් දත්ත අපිට මිස් වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම අපි ස්ට්‍රක්චර් ගැන හිතන්න ඕනේ. ඊළඟ දේ තමයි මේකට අපිට පුළුවන් වෙන්න ඕනේ වග කියන්න පුළුවන් පුද්ගලයන්ව ඒ ස්ථානවලට දැමීම. يعني අපි roles and responsibilities හරියට හඳුනාගෙන ඒගොල්ලන්ට කියන්න ඕනේ right මේ leads ටික ආවොත් අපි මෙච්චර කාල පරිච්ඡේදයකින් ඒගොල්ලන්ට follow up call එකක් දෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට අවශ්‍ය විස්තර ටික ලබා දෙනවා. ඉතින් අපි එතනදිත් සමාල්ලාට roles and responsibilities වලට වඩා training and development එකක් කරන්න වෙනවා. තුන්වෙනි දේ තමයි අපි දිගින් දිගටම නිරීක්ෂණය කරලා බලන්න ඕනේ පසු විපරමකුයි පෙර විපරමකුයි කරලා බලන්න ඕනේ අපේ මේ කරන ක්‍රියාවලියේ අපිට අවශ්‍ය විදියටම වැඩේ වෙනවද කියලා. එනම් අපි රිවිව් කරලා බලන්න ඕනේ අපේ බිස්නස් එක. අපි දැන් සේල්ස් වැඩි කරන්න ස්ට්‍රැටජියක් දැම්මට වැඩක් නැහැ. ඒ කරන ස්ට්‍රැටජි එකේ රිටර්න් එකක් අපිට ඐඩෙන්ටිෆයි කරන්න බැරි නම් අපිට රිවිව් කරන්න බැරි නම් ගොඩක් වෙලාවට ස්ටාර්ට්අප් ඕනර්ස්ලා කරන්නේ ඒගොල්ලන් හොඳ බිස්නස් ප්ලෑන් එකක් හදාගන්නවා. මොඩල් එක ඒගොල්ලන් හරියට ඐඩෙන්ටිෆයි කරලා තියෙනවා. හැබැයි කවදාකවත් බිස්නස් එක රිවිව් කරන්නේ නැහැ. ඒ බිස්නස් එක හරියට රිවිව් කරේ නැත්නම් ඒක ඇඩ්වර්ටයිස්මන්ට් ස්පෙන්ඩ් එකක් වෙන්න පුළුවන්, මාකටිං බජට් එකක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට කවදාකවත් ඒකේ රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එකක් හොයාගන්න බැරි වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම බිස්නස් එක රිවිව් කරන්න ඕනේ. අවසාන වශයෙන් ස්ට්‍රක්චර් එක ඇතුලේ roles and responsibilities identify කරන් පස්සේ අවසාන වශයෙන්ම තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ ටික ඔක්කොම සාමූහිකව එකට එකතු වෙන්න නම් අනිවාර්යයෙන්ම මේ business model එක නම්‍යශීලී වෙන්න ඕනේ. ඒ කියන්නේ flexibility එකක් නැත්නම් වෙළඳ පොලේ තියෙන වෙනස්කම් වලට හැඩගැස්සෙන්න අනිවාර්යම ප්‍රශ්නයක් ඇති වෙනවා. ඊළඟ තමයි ඩොක්ටර් දැන් සාකච්ඡා කියවුණා මේ value addition එකතු කරන්න ඕන කියලා. එතකොට දැන් ප්‍රශ්නයක් නැගෙනවා කොහොමද ස්ටාර්ට්අප් වුණ කෙනෙක් යාගේ ප්‍රොඩක්ට් එකකට සර්විස් එකකට හරි මේ value addition එක ඇඩ් කරන්නේ? පොඩි ස්ට්‍රැටජිස් අපිට කියන්න පුළුවන් කීපෙන. ප්‍රථමයෙන්ම තමාම පාරිභෝගිකයෙක් කියලා හිතන්න ඕනේ. ගොඩාක් වෙලාවට අපි භාණ්ඩයක් අපි හිතමු වෙළඳ සාහනයකට ගියොත්, සුපර් මාකට් එකකට ගියොත් හරි හැමදාම දකින එකම භාණ්ඩ නම් තියෙන්නේ අපිට වුණත් අර සමහරලාට මහ ලොකු තෘප්තියක් නැහැ මේ භාණ්ඩය සේවාව ලබා ගැනීම. ඉතින් අනිවාර්යයෙන්ම අපි පාරිභෝගිකයාගේ ලෙවල් එකට ගිහිල්ලා යටිපතුලටම ගිහිල්ලා ගිලා බැහැලා අපි බලන්න ඕනේ මොකද්ද පාරිභෝගිකයාට අවශ්‍ය? මොකද්ද අපිට පාරිභෝගිකයාට දෙන්න පුළුවන් වෙනස? මොකද්ද අපිට දෙන්න පුළුවන් ඒ කියන ඩිෆරෙන්ෂියේෂන් එක කියන එක අපි මුලින්ම අඳුරගන්න ඕනේ. ඊළඟ කාරණය තමයි අපිට අගයක් නිර්මාණය කරද්දී ඒ වැලියු ඇඩිෂන් එකක් නිර්මාණය කරද්දී අපි බලන්න ඕනේ මේක කොහොමද තරඟකරුවන්ට වඩා හොඳට කරන්න පුළුවන් කියලා. මම මේකට සරල උදාහරණයක් දෙන්නම් ඔය විස්තර කරන්න. අපි හිතමු අපි ගොඩක් තැන්වල දැකලා තියෙනවා සුපර් මාකට් ගාවෙම ඉන්නවා මේ කඩල විකුණන අය. දැන් මේ කඩල විකුණන අයගේ තියෙනවා ಜಾති දෙකක්. තඹපු කඩල එකක් තියෙනවා, ගොඩක් වෙලාවට අර සැර දාපු ටේස් කඩල කියලා එකක් තියෙනවා. මේ ගොඩක්ම අය කරන්නේ ඔය කඩල ටික රුපියල් 100ට 200ට ගොට්ටක් හරි බෑග් එකක දාලා විකුණන එක. value addition එකක් create කරනවා නම් මොහොතකට හිතන්න අපිට එක එක જાතියේ අපි sauce වර්ග ටිකක් හදා ගන්නවා කියලා. තරමඩ කියමු chili sauce එකක්, mushroom sauce එකක්, cheese sauce එකක් හදා ගන්නවා කියලා. ඒ sauce ටික තියාගෙන අපිට අර ice cream cone එකක කනවා වගේ waffle cone එකක් අරගෙන ඔය කඩල එකට කස්ටමර්ට දුන්නොත් chance එකක් taste කඩල එක ඒගොල්ලන්ට ඕන විදිහට හදාගන්න. ඊට පස්සේ ඒක ගොට්ටක දාන්න නැතුව නැත්නම් bag එක දාගන්න නැතුව waffle cone එක කරන් යන්න එතන ටිකක් supreme level එකක positioning එකක් එනවා. අන්න එහෙමයි අපි පාරිභෝගිකයාට අගේ එකතු කරන්නේ. මොකද අර supreme වර්ගයේ BMW කාරි Mercedes එකක ඉන්න පුද්ගලයා සමහරලාට පොඩ්ඩක් බහින්න කැමති නැහැ ඒ පොඩි ස්ථානෙන් මේ කඩල ගොට්ටක් අරන් යන්න රහ කොම වෙතත්. හැබැයි එතනදී අර waffle cone එකක් level එකට ගෙනල්ලා value addition එකක් ගෙනාවොත් ඒගොල්ලන්ට උනත් selfie එකක් අරගෙන Facebook එකේ post එකක් දාන්න පුළුවන්. I'm meeting a waffle cone from this place කියලා hashtag එකක් එක්ක. අන්න එතන තමයි value addition එකක් create වෙන්නේ.
මංහිතන්නේ ඒ ස්ටටජියක බැලුවොත් පාරිභෝගිකයගේ ලෙවල් එකෙන් අනිවාර්යයෙන්ම වැලු එඩිෂන් එකක් ගේන්න පුළුවන්. Right. ඔයාගේ ස්ටාර්ට්අප් එකේ සේල්ස් තියෙන තැන ඉඳන් ඊළඟ ලෙවල් එකට වැඩි කරගන්නේ කොහොමද පිළිබඳව ගොඩක් දැනුම ගොඩක් ටෙක්නික්ස් මේ වීඩියෝ එකෙන් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ සම්බන්ධව තවත් ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එක මේ ඕනම දෙයකට විරුද්ධයි. මීට අමතරව ડોક્ટર නිර්මාල් ඩි සිල්වත් එක්ක වඩා පර්සනලි කනෙක්ට් වෙන්න කැමති නම් ඒකට අවශ්‍ය ලින්ක් හැම එකක්ම මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මීට අමතරව ලංකාවටම බිස්නස් දන්න සිංහලෙන් තේරෙන භාෂාවෙන් කියලා දෙන Simplebooks අපේ channel එක ඔයා subscribe කරලා නැත්තම් මේ වගේ වටිනා videos තවත් ඔයාලට බලා ගන්න කැමති නම් Simplebooks අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.